මේවර මැතිවරණයේ 2015ට සාපේක්ෂව ප්‍රචණ්ඩත්වය ගැටුම්කාරී තත්ත්වය සාධනීය ලෙස අඩු වෙලා තිබෙන බව අපිට පෙනී ගිහිලා තිබෙනවා. මෙය ඇත්තටම දියුණු දේශපාලන සංස්කෘතික මූලික ලක්ෂණ මේ මැතිවරණයේදී පෙන්눔 කරනවා. මේ දක්වා කාලය තුල වතු වෙලා තිබෙන ගැටුම්කාරී තත්ත්වයන් තුලින් 17 දෙනෙක් පමණ රෝහල්ගත වෙලා තිබුණත් බරපතල තත්ත්වයක් අපිට වාර්තා වෙන්නේ නැහැ. ඒ වගේම වාර්තා වෙලා තිබෙන සිද්ධීන් අතරින් මේවර විශේෂත්වය තමයි වැඩි ප්‍රමාණයක් විපතටපත් වෙලා තිබෙන ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවයන්. විපක්ෂයේ කණ්ඩායම් වලට වෙච්ච හානිය සාපේක්ෂව ඇති වෙලා තියෙන වාර්තා වෙන සිද්ධීන් අතරින් අඩු ප්‍රමාණයක් තමයි දකින්නට තිබෙන්නේ. තවමත් අපිට අවාසනාවකට රාජ්‍ය බලය සහ රාජ්‍ය දේපල අවභාවිතය අවම කරගන්නට හැකියාව ලැබිලා නැහැ. එය පහුගිය ජනාධිපතිවරණයේ මේ මැතිවරණයේදීත් එක ආකාරයකට අපි දකිමින් තිබෙනවා.